භාගවත අරහතෝ සම්මා සම්බුද් දස්ස නමුෝතස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමුෝතස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස සද්ධර්ම ශ්‍රණලාබී කාරමික පින්වත්නී අපි මේ මොහොතේ සූදානම් වෙන්නේ ලොවතුුණු අමාමෑනී තතාගත බුදුපාණන් වහන්සේමට වසර එදහස් පන්සිය හැටකට පමණ පෙර ලෝකසත්වයාගේ ලෝකෝත්තර යහපත උදෙසා දේශනා කරන්නට එදනා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බෙදක් නමුත් ශ්‍රෝණය කරගන්නට තමයි මෙ පින්වඋතුන් මේ විලාවිස් ූදාන වෙන්ඩි. ඉතින් පින්වත්නී ඒ නිසා කරුණාවෙන් මතක් කරනවා බොහසාවධානව ධර්මගෞරයෙන් යුක්තව මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්ටක කාරණාව මතක් කරනු. එන පින්නත්නී ලෝදුරු අමාමෑණයන් වහන්සේ අපේ ජීවිතවල ස්භාාවය මනාකොට අවබෝධ කරගන දෝකයාට දේශනා කරන්නට යදුණා ඉති ඒ දේශනනා කරන්නට තුත් රට ය දනා වූ තතාාගතම දුපාණන් වහන්සේ මේ ලෝකය දුකක් ලෙසත් එම දුක සගස්සුනු යම් හේතුවක් දුක සමුදය ලෙසත් ඒ වගේම දුකින් විදීමත් ඒ වගේ මේ දුකින් විදීම සඳහා දුක නිරෝධගාමනි පටිපදාරය නැමති ඒ දුකින් මිදීම සඳහා මාර්ගයකුත් පතාගතයන් වහන්සේ ලෝකයාට පනවා වදාලා में दुखना वाच बहुत देने पට හැंगनට पुළहन බुधाම එම නताන් ततागන් वहන් से නता में උतुम श्री साधार में තුළ दुका ගनमाයි कताकरන්නේ अी कीव्यම रिनात्ම का चिंතने වගේ අधास सलिंग में दुख ගැන में සधान करරना आगमක් दार्शनයක් ञनීම विधයට में बुधुवा दे වनाත් න්නට පුුවන් කෙන නත් पिन्වनी සතාගතන් වන් से दुख ස්भावे ගන प्रकाश करला සताගतන් වන් से දුुකට ඒතු दुख समुद सृषවා විදිටත් පෙන්වා වदारලා इन පව සගන් ව से කිය जन दुख निර देख පन्වनी ලෝකයා අतिदिन दुකට साप एक सව दुख अभिभ आයना අතිශය ප්‍රණීත අතිශය සැපදායෙකු. දුක්ක නිරෝදේහෙවත් නිවණ යමක් අරමුණු කරලා තමයි තතාගතයක්න් වහන්සේ ලෝක සත්‍යයාවේ දුකින් මුදෝගන්න උතුම් අරමුණ එන් රෝදේ පෙන්නන්න. දල් පිනන්නත් මේ ඇත්තරම අපි නුවනින් ධර්මය තුළි මුසල බැලුවොත් මේ ධර්මය ප්‍රිනාාත්මකින්තන නෙවේ මේ තුන් ලෝකය තුළ යම් ධනාාත්මක දෙයක්ති නොවනම් ඒ සියලු ධනාත්ම දේවල් අතර මේ ධර්මය තුළින් පෙන්වා වදාරණ. निर्वाण धात तो आग्न िको निर्वाण ततुर कने में लोग के लाबने सप्यातीनों ना और वे अवई देता दी सपन वे के आपीखता करना सप दु उपेक्षा मैं वििकि अी लबना देवल न निर्वानय के व सप अई देता के ले विदि मकिंग नह රඥාව මුල්වෙලලා අවබෝධයෙන් දත යුත්තා එකයි නිරෝධ සත්තිය කලකන්නේ ශක්ෂත් කළ යුතු ධර්මයක් දුुක කියල කියන්නේ දුක සත්තිය කලකන්න පිවත්න පරෙන්ය ධර්මයක් පරෙන්යය කලකන්නේ අවබෝදධ ක යුතු එමනත්තාම් පිවිසිද දත යුතු අද බහෝ දෙනහිතන්න මේ දුක කියන්නේ නැති करने का කියලා දුරने කියලාඒ දුකා අවබෝධ ක යුත්තා ගේ පිේ සමුදේ සතය කලැන්නේ මනත්තං තුෂ්නාව කල කියන්නේ පහාත්‍ය පහාතාව්‍ය ධර්මතාවයක් පහතක්වේ කෙලකන්නේ ඒ දුරු විය යුතු ධර්මතාවයක් නිසක් දුරු කරණ ධර්මතාාවයක්නෙවෙයි දුක පිරිසිද දකිනකොට සමුදේ ප්‍රහණය වෙන ධර්මතාවයක් ඒ වගේ පිනවත්නී මේ නිරෝධය ඒමන් නැත්තං නිවන කලන්නේ දුක නිරෝධය කළකන්නේ මේ තන්හාාව ඉතුරු නැතුව අාව ප්‍රහාණය කිරීමඒ තන්හාව ප්‍රහාාණයක් සමගම තමයි නිරෝධය කියනදේ ශාක්ෂත්වන දෙයක් එකන නිරෝධයක් දෙවියන් වහන්සේ යමක් ලෝකේ ස්වාර්ගයක් මවනෝ සත්ත්වය මවනෝවගේ නිවන කියන්නේ මවාපාන දෙයක් නෙවේ සච්චිකා තබ එහමනත සාක්ෂත් කළිතු කෙල කියන්නේ ඇත්තා වූම විද්‍යාවන විද්‍යා වූම එකේ පේන්ට තියෙන එකයි बहुतතයි තथයි අවි තथයික න දී වචනවල තතාාගතයන් වහන්සේ පෙන්වම සත්‍යය වයෙන්ම පවතින භාගතුන්හන්සේ දේශනා කරන ආකාරයටම සිදුවන තතාගතයන් වහන්සේ දේශනා කරපු ආකාරයට සිදු නොවන තතාගතයන් වහන්සේ දේශනා කරපු ය ආකාරයක් ති නොවන ඒ ආකාරයෙන් අ්‍යව සිදු නොවන උතුම් නිර්වාර් ධාතුුවක් ලෝක පවති නවා. අන්නේ පවතින නිර්වාණ ධාතුුව सासा रीमाई दुख निरोध मन निण केला पहकर अन सं यह दुख निरो स अ सच्च कातन सासात ए पिननी ए संया मार्गतीनों मार्गे भावेतब ब भावे तब बं के ले मार् ग वैय तो धर्मता तोर पिनतनी धर्मार्गे है तुल हस राव के දු පරෙන්න්නේය වෙන විදිහට එමනත් න් දුක්ක සත්‍යය පිවිසිද දකින විදිහටත් සමුදය සත්‍යය පහාතක්විය ප්‍රහාණය වෙන විදිහටත් ඒවගේ නිරෝධශක්්‍යය සාක්ෂාත්වෙන විදිහටත් ඒවගේ මාර්ග සත්‍යය වැඩෙන විදිහටත් අප ප්‍රතිපදාව සකස් වී යුතුයි. ඉතින් එනිසා තමයි පනත්න මාහත්ති පදෝකම සූත්‍රාදිය තතාගතයන් වහන්සේ පැදිලි කළේ මේ සූහාර්දාක් පමණ වූ ධර්මස්කන්දය තුළ මොනයම් වූ ධර්ම කාරණාවක්ති නොනගේ සියලු ධර්මයන් හරියට වනයකිඉන්න මහා හත්තිරාජයෙකුගේ ඒ හත්තිරාජයාගේ පාදයම පාදය තුළ අන්න ඕවුන සත්වයකුගේ පාදයක් බාලරණට පුළුවන්. අන්නේේ වගේ පින්නත් එම උුතුම් ධර්මය තුළ. මොනයම්ම ධර්මතාවක් අපි ලෞකිකෝ කතා කරත් ලෝකෝත්තරව කතා කරත් සියල්ු ධර්මයන් මේ චතුරාර් සත්‍ය තුළ බා තැබිය හැකි පතාාගතයන් වහන්සේගේ ධර්මය තුළ පවතින් එක්තරා ගම්බී රාකාරැක්තුමයි අසුහාර්ධාක් ධර්ම පරියායන් තිබුණත් එක් පදේකින් මේ ධර්මයන් ස්තර කරන්න පුළ මුල් අසු හාර්ධක් ධර්මස්කන්දයෙන් ඒවගේම සියුලු ධර්මතාවයන් චතුර් සත් ධර්මයට බාලිය යුතු බාලිය හැකි එකයි මේ ධර්මය තියෙන විිष්ටත්ය ඒ වගේ පින්වත්න දरචතු සතති ධර්මය අවබෝධ කරගන්නටවෙහසෙන ශ්‍රාවකයා ඒ ධර්මාර්ග ගමන් කනකොට අපි බොහෝ දෙනක් හල තියෙනවා මේ ලෝක සත්‍යයා මේ දුुකට පිළිපන්නේ දුකට පිවිසුනේ වෙනමොකුත් නිසාන වෙයි අපේ චිත්ත සන්තාන වල තියෙන අපේ අපි ලෞගකई වගේම ලකෝොත්තර විදිහට නො එක ආකාරෙන් විදියට කතා කරනවා මේ ප්‍රධාන වසයෙන් මේ සිතත් ඒවගේම සිතේ එදෙන චයිල්සිකත් ඒවගේ ම රූපත් ඒවගේම නිවනත් කිය මේ පරමාර්ථ ධර්මය අපි කතාරනේ වගේ ම ලෞකික ලෝකය තුළ අපි මේ සපතයා ඒවගේම මම අනුම් අම්මතා තදවා පුතා මේ විදියට අපි පැනවී පතා කරනවා ලෞගික ප්‍රඥපති ඒවගේම ලකොත්තර ප්‍රඥපති මෙවිදයට මොන ප්‍ර්ඥක්ති තිබුණාත් බුදුරජණන් වහන්සේ එසිියලු ප්‍ර්ඥ්ති ලෝකය තුළ පෝතින ලෝක ප්‍ර්ඥප්ති නොයික් මෝලා තතාගතරන්වාන්සේ පරමාර්ථ ක්‍ර්ඥයක්පතිය අපපික කල දෙදෙනවා වොනවාද රූප කියන ධර්මතාවයක් තෙවගේම චිත්ත චෛතිසික කියන මෙල් සංකත ධර්මතාවයක් ඒවගේම ඒ සංකර ධර්මතාවලින් විදිල මෙදුනම ලබන රවා අන දහතුව හෙවත් අසංගත පරමාර්තයත්තු දියට මේ පරමාර්තය සත්‍ය ධර්මයන් හතර තතාාගතයන් වහන්සේ අපිට පෙන්වා වදාාර ද මේ චිත පරමාර්තය තුළ පවතින චෛතසික ධර්මයන් සිත එවගේ සිතේදන සිතු විිලිවලටකවා චෛතසික කියලා සිත දන ධර්මතා තකොට මෙ සිතත් නිසා සිතුවිලිතිනො සිතුවිල නිසා තක්තින එ මේ සිතේ දැන ප්‍රධාන ධර්මතා කහිපයක් තමයි ධර්මතා තුනක් තමයි රාගයඒ වගේම එකට පරි අය වචරන තියෙනවා බොහෝසයින් ලෝභය යගේම දේශය ඒ වගේ මොහය මේදිී රාගවේසේ මනතා ලෝභ දේශ මොහ කියෙන මේ අකුසල් මුල්වලින් තමයි මේ ලෝකයේ අවිද්‍යාව නැමති ධර්මතාව ඇතිවෙලා මොහ න ධර්මතාාව තුළින් මේ පටි සම්පා ධර්මයන් ක්‍රියාත්මත වවිෙන් මේ ජාති ජරාමරණ ආදී සියලු දුක්කයන් හටගන්නේ මේ ලෝබ දේශ මෝහෝ කියන අකුසල මූලයන් නිසා ඒවගේ පින්නත් තතාගතයන් වහන්සේ පෙන්වා අවධාරනවා යම් කිසි කෙනෙකුට මේ දුකින් අතමිදනට අවශ්‍ය නං අලෝබ අද්වේශ අමෝහ කියන මේ ධර්මතාවයන් තමන්ගේ චිත්ත සන්තාන තුළ වර්ධනය කර ගතතුයුතුයි කියට මේ දට අපි බෝධන කහලා තිබනත් මේ ගැන බොහෝ අපි දන්නවවුනත් පිවත්න මෙහි නිස අවබෝධයක් අපිට තියෙනවාද නැද්දයන්න අවංකෝ ම ධර්මයේ ගමන් කරනු ශෝකයක් විසින් හොඳ නෝනින් උමසා බලාය කටයුතු කරගත උත්තා. ඇයි මම එහෙම කියන්න පිවත්නී ති මේදි රාගදවේසු මෝහෝ ක්‍රියා්ම කෙලා අපි අකුසල් කරන එවගේම අල්ලෝබ අද්වේස අමෝහෝ කියන මේ කුසල් කුසල හේතුන් ක්‍රියාත්ම වෙල අපි කුසල් කරනවා. එතකොට ඒ කුසල් කරද්දි ප්‍රධාන වසයෙන් අපිස්රන සියලූම ක්‍රියාවත්. කාණ්ඩ තුනකට වර්ගී කරණය කරන්න පුළුවන්. උනාාද අපි කායික කර්ම කරනවා එවගේ වාචසික කර්ම කරනවා මානසික කර්ම කරනවා. එතොට බුදුරාන් වහන්සේ දේශනා කරනවා. මේ රාගදවේශ මෝහ ප්‍රධාන වසේ ඇසිවෙන්නේ මානසික කර්ම තුළ මනෝකර්ම තුළ එකයි බුදුරාන්හසේ දේශනා කරේ කායකර්මයටත් වඩා වචීකර්මයටත් වා මනෝකර්මය ප්‍රබල බව. ඉතින් පිින්න්න බුදුරජාන් වහන්සගේ කාලෙත් මේ විදිීට මේ කායකර්ම ගැන දන්න අවබෝධ කරගත්තුය වගේ වචීකර්ම ගැන දන්න අවබෝධ කරගත්තු යෝගේ මනෝකර්ම ගැ දන්න අවබෝධ කරගත්තු නිගටනනාතතවැනි ශ්‍රෝකයන් සාාතෘ වහන්සලා ඒවගේ මේ සාාතෘ වනාහන්සලට අදාළ ශෝකයන් එදා සමාජය තුළත් ජීවත්තරනට දුණා. ඉති නමුත් ඒ සාාතෘ වහන්සල දේශනා කරේ මේ කායර්මයටඒවගේ වචීකර්මයටත් ඒවගේ මනෝකර්මයයක් තිය ත්‍රවිද්ධ කර්මයන් පිළිබන්ඳ ඒගොල්ලු ගවේශණය කළ අවබෝධ කරළ ඒගුලු දේශනා කරේ මේ මනෝකර්මයත් වචී කර්මයත් කියන දෙකටම වඩා මේ කාය කර්මය තමයි බලවත් කියලා නමු දුරයන් වන්සැපටදේශනා කරේ මනෝකර්මය තමයි බලවත් කියලා බොහෝ බෞද්ධයන් මේ පිළිබල්දව දන්නවුන බෞද්ධය බෝධනෙක් ධර්මයහන් නිසා බෝධනක් දන්නවා ඇතරම මේ කාය කර්මයටත් වොඩාඒවගේම වචීකර්මයටත් වා මනෝකර්මය බලවත් බව දැනගත්තත් පිවත්න්නේ බොහෝ දෙනෙක් අපි එදිනදා සමාධී ජීවත්වෙන කොට යද වර්තමාන සමාජය ගත්තොත් බොහෝ කරදර පීඩා අපිට අත්නින්ට වෙනවා නොයකුත් ගැටලු නොකුත් සංකීර්ණ ඒ ජන සමාධී පෝතින ගැටලු අපි අත් නොයිතින් ඒ අතර අපිට ජීවන ගමන ගෙනියන්ට ජීවිතය ගටගහගන්ට පවා වෙනදාට වඩා දැඩි වීරයක් දැඩි උත්සායා දැඩි කැපකිරීමක් කරන්නට වෙලාතිවා ඉතින් ඒ අතර අපට ධර්මාර්ගේ ගමන් කරට අවසි. පිනත් මෙහෙම ජීවත්තෙන් අපට ධර්මාර්ග වඩන්ඩ තාම අපිට ධර්මය තුළ සරණක්වවැන්න තාම අපිට අවශ්‍යතාවයක් උමනාවක් නැත්තේ ඇයි අපි තුළතු පවතින පින්නත්න අනවබෝධය නිසා. මෙහෙම ජීවත්වෙන අපි බොහෝදනෙ උත්සාවත්වෙනවා කායික සැපසාගත බව හොයන්න ඒවගේ වාචසිකව අපි සපසාගත බව හොයන්න තමයි අපි බොහෝදනනි උත්සාහවත්යෙන්නේ කායික සැපසාාගත බවවන් මානසික සැපසාගත බව අපි හොයාන්නට උත්සාවත් වෙෙන. එකට හේතුව පින්නත්න මනෝකරමය ප්‍රබලයි කියන්න බව අපි ආහලති වුණට අපි ජීතවලින් අධ්‍ය කලනෑ. එක පින්නත්න අපි කය පිනවන්ට බොහෝ දේවල් පංචායතනය පිනවට බොහෝ දේවල් අපි රූපයන් ලස්සන රූපබල්නො ලස්සන හඩවල්ල හනවා ඒවගේ කයින් මුත කියන්නේ හනත්තං මේ ආග්‍රහණය කරන ගඳ සුවද ඒවගේම දිවට දැන් රස ඒවගේම කයිට දැන්න පහස ඔය ආයතන තුනට නො මුත කියල ඔය මුොතයන් පිනවන්ට අපි උත්සාාවත්ය නවා එතකොට ඒ සඳහා අපි හැම අරගලයක් හැම පීඩාවක්ම විදින්නේ මේ ලෝකය තුළ ජීවත්ත ඇත්ති. නමුත් පින්නත්න ධර්මය දන්න ශ්‍රාවකය දන්නවා මේ කායිකර්මයටත් වචිකර්මයටත් වොඩා මනෝකර්මය බලවත් ඉන්සා එයා දන්නවා මේ අපේ ජීතවල යම් සැනසීමක් තියෙනවනං. ඒ සැනසීම අපට ළඟා කරගන්න පුළුවන් මඟර් මුලින් සඳහංකරපු ඒ රාගයට එමනත්න් දවේසයට මෝහට වඩා. ඒ මොහේ තුළින් අපේ ඒ සැසේ මනැති කරන න දුක ඇති කරන න ඒ දුක ඇති කරන්න පින්නත්ේ මනස පැත්තේ මනෝකරන පැත්තේ ඒ වගේම ඒ දුකොට ප්‍රතිපක්ෂවයන ඒ දුක නිරුද් කරන ඒ දුක නැති කරන ඒ දුක නැති කරලා සැපසම්පතක් අපිඩය මුදා කරන වනම් ඒ සඳහා අපි ඇති කල ගති යුත්තේ අලෝබ අදදේශ අම මේකීන ධර්මතා කුසල හේ තුුත් ඇතිකරගත් කණඩ පුලුවන් කොහෙද පින්නත්න මනස්ස තුළමයි එකම මුල සඳහන් කරේ අලෝබ අද්‍යවේ සමෝකයන්නේ චෛරසික ධර්මය ඒත් සිත තුළමයි පහළවෙේ එනම් සිත තමයි බලව එතුඔින්නම් බෞතික ලෝකය තුළ මොන දේවල්ට හෙවුවත් අපේ සතුටට සම්හන්ස කියන ක ැඳල තියෙන්නේ බාහිර බෞතිකදේ තුළ නෙවෙයි අපේ අධ්‍යාත්මය චිත්ත චයිසික එමනත් න් චිත සන්තාානය තුළයි එනම් ආර්ථික ප්‍රශ්න රටේ ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න මොන දේවල් මුනත් ඒ මො හැමදේකර මුත්තර හෙව ට කවදාකවත් ස්තිර සැනසීම අප ජීතවර ලබාගන්නඩ කිසිම හැකියාවක් නෑ. ඒ හරියට විශාල තුවාලයකින් දුක්කිණය රෝගෙක් ඒ තුවාලයට ප්ලාස්ටරයක් දහලා තාවකාලික සැනසීමක් ලබාගත්තට කවදාකවත් ඒ තුවාලේ සම්පර්ණය හොද කරන්නට හැකියාවක් නෑ මනා ශයිල සල්ි වෛද්‍යවරයක්යි දක්ෂ වෛද්‍යවරෙක් ළඟගට ගහිල්ල ඒ තුවාලයට බෙහතක් කරනකං තු මිදට හැකවක්න තාව කාලික පලාස්රයක් ගහලා තාවකාලික සැනසීමක් අපිට ලබාග්ඩ පුළුවන් නමුත් දීර්ග කාලන සැනසීමක් අපිට ලබාගට හැකියාවක් නැහ ඒ වගේ පින්නත්න අපි මේ බෞද්තික ලෝකය තුළ අපි කායිකව මුන්න තරන් සැපසම්පත්යුවතේ සැපසම්පත් හොයන්ද හොයන්ද ඒත් එක අපිට ප්‍රශ්න ගැටලුමයි එන්නේ ඉතින් ඒ ප්‍රශ්න ගැටුවෙනකොට අපේ කවද ස්තිර සැනසීමක් මේ කය පිනෙව්වා කියලා අපි ලබාගට හැකියාවක් නෑ. තින් අපිට සැබෑ සැනසීමක් අපේ ජීතවලට අවස්සන වන්නත්ව අපිට වෙනවා. මේ මනෝකර්මතියන් ප්‍රබලත්ය අවබෝධ කරල මේ මනස තුළ පවතින ඒ ලෝබදවේශ මෝහෝ කියන අකුසල ධර්මයන් නැතිකරන්නට අපි උත්සාවත් වවෙන්නට ඕනේ. ඒවගේම අලෝබද්දය සමහෝ කියන ධර්මයන් අපි තුළ ඇතිකරගන්ට උත්සාවත්වරන්නට ඕුනේ. මෙන්න මේදේ කරට හැකියාවත් තියෙන්න්නේ පින්නත්න්නේ. මන කරමනත් මනසිතයන් පබලත්වේ දන්න ශ්‍රාාවක විිතර. තොකට ඒස්්‍රාගය නිරන්තර යමුමයෙනවා තමන්තුල බායිර බෞද්ග තුළ තමන්ට මොනයා අඩුපාඩුවක් මොනයන් කර දෙයක් තිබබත් එදේවල් මගහැරගෙන. එදෙවල් ඉක්මයාල එදෙවල්ට පුළුවන් කටියුත්ක් හැකි පමණින් කරලා හැකි හැමිට උත්සාාවත්වයන. මනෝකර්මය මනස පිළිතු කරගන්නඩ එකයි පින්නත්ම භානාවගේදයක් අපි ජීතවට අවැසිවෙන්නේ. තිං ඒ සඳහා පින්නත්න එහෙම වඩන ස්්‍රාවකගේ උත්සාහාවත්යනවා රගගේ නැතිකරගන්න එකයි පිනත්ය අපි දානය පුරුදු කරන්න. එවගේ දවේශී කියන ධර්මතා එහමනත්න් තරාව වෛරයකින මේ ධර්මතා එකත් මනස පැත්ති දනවා ලෞබේ වගේම දේසිත් මනස පැත්තේ හිති ඒදද අපි පුරුදු කරනවා මෛත්‍රිය වගේදව භාවනා කරන්න තර මේ ධානය එක්තරාකාරයක භහාවනාව වගේදක් ද පින්න අති බදුරයින් වශස දශ කරනවා ධානය කියන්නේ දානංච යුද්ධංච සමාන මාහු දානංච නේ යුද්ධංච යුද්ධයද. සමාන මාහු සමාන ආහු සමාන ලෙස ප්‍රකාශ කරලා තියනවා. මොකද මේ ධානයක්නෙකුට බෞතිකෝ දෙන්ඩ පුළුවන් තමන්ගේ හිතත් එක්ක සිතේ තියන ලෝබේ නැමැති ඒ අකුසල ත් එක් යුදධයක් කල තමයි අලෝබේ නැමති කුසල හේතු ඇතිකරගණඩ පුළුව ඇතුර එකත් දාානයක් අපි කයින් දුන්නට බෞතික පූජකරට ඒට පදානවෙන්නේ මනස කියන දරන්න. එවගේම ඉතු එත ඒ තුළ නොුවන ඇති ශ්‍රාවෝකයට දානය දෙනගම්ම පින් තුළල භාාව වුණන චිද්ධ කරගන්නට හැකියාවවති එකයි තියාගානු පස්සනාව කියලා සමසතලිස් කමට හඟුල් වෙනම කමට හනක්තින්. ඒවගේ පින්නවත් මේ දවේශය කියන ධර්මතාවේ එමනත් තං ඒ රාව කියන ධර්මතාව නැතිකර ගන්නට මෛත්‍රය අපි වැඩිය යුතු ඒකත් එතකොට මනස් තුළ පෝතින ධර්මතාවය ඒවින් පින්නත්ති මෝහේ නැතිකරගන්නට අපිට සිදියනවා මේ භාගතන් වහන්සේ වදාල ඒ ගැඹුරු දේශනාවන් අපි තුළ ඒ දේශනාවන්ට අනු අපි ජීතව මෙහෙවමින් ඒ දේශනාවන වල අර්ථය අපි ජීතවලට උකහාගන්නට අප සිද්ධය නො එම නත්තම් පින්නන අපිට මහය කියන ධර්මතාව අඳුරගට හැකිාව කොච්චර සියුම්ද කොච්චර අමාරුද අඳු ගණටි කියන පිවත් අපි දන්න මෝය කියනක යෙදෙනවා කියළවත් අපි දන්න. ඒනිසා පිනති අපිට මේ බුදුරාන් වන්සේගේ නිවැරදි ධර්මය හොඳින් දේශනා කරන ස්වාමන් වහන්සේලා ඇසුරු කරලා කල ෑනමිත්‍ර ඇසුරු කරලා ධර්මය විමසන් පැිටි සිද්දයවා. ඒනිසා තම පිවති හැකියාවක් ලැබෙන්නේ මේ ධර්මය තුළින් මේ මෝහේ නෑම ධර්මතාවය යත් පිරිසි අඳුර ගන්නටවා. අන්න එතකොට සම පින්නත්න අපිට හැකියාව ලැබන්නේ මොහේ ධර්මද මෝහෙ නැමති අකුසලේ දුර කරන්නට අපිට මගක් පෑදින්නේ යන්නේ ඒම කල අනමිත්‍ර අපිට හම්බ වුණොත්. පින්නත්න ඒ අපිට රාගසිතක් ඇති වුණොත් දැන් අපි රාගයක්ක ඇතුවුණ අපි ලෝබ සහග සිතක් ඇතිුණා කියල අපිට දලවසිෙන් දැනගන්නට පුළුවන් රහිදත් හෙමයි නමුොත් පින්නත් මොහය කියන එක හරිමසිය හොඩින්ම පින්නවත්න මේ ලෝකෙතුළ අපි ජීවත්තනකට අපිට හැඟීමක් තියෙනවා මම ඉන්නවා එවගේ මට සාපේක්ෂව බාහිර තව සත්තුවය පුද්ගල ඒ එමනැත්තං අපි අම්ම වෙන්න පුළුවන් තාත් වෙන්න පුළුවන් දවාපුතා මේ විදියට නෑදෑයෝ මේ වෙනත් ලෝකවාසි ජනතාව සත්‍යයෝ ඉන්නවා කියෙන හැඟීමක් අපි තුළ පවතිනවා. අපි හිතන් ඇැති වුණට අපි නොදන්න ඕනාට මේ අ මුලින් සදාාකරපු සියුලු දුක්කලට හේතුව එත නෙදිල තියනො පින්නති. එකට තමයි කියන්නේ ආත්ම දුෘෂ්ටි කියලා කියැන ආත්මයක් තියෙනවා කියෙන හැකීමම් ඔකට තවච්චන ැති න සක්ක දිට්ටි කියලා එතුර පින්නත්නී ඒ සක්කා දිට්ටි තියෙන ඕනම් එක කියන අත්වා දුපාදානය කියලා ඒ අත්තවා දුපාන තියෙනවා කියෙනන එතන මෝහේ තියෙනවා ඒ අත්තවා දුපාන නිසා හතාාව පින්නති සියලුදු කටගන්න සියලු දු ප්‍රභයවෙන්නේ අත්වවා දුපාදාන ඉතිං චූල සයනාද මහාසියනාද වැනි සූත්‍රවල තතාගතයන් වහස පැදිලි කරන පිවත්නී මේ සක්කා දිට්ටිය එමන්නත්තං මේ අත්තවා දුපාදාන දුරකරට හැකියාව තියන්න මේ බුද්ධසාාසන තරයි. අනි්‍ය ශාසනෝල පෙන්වත්නී මේ කාම උපාදානය නැති කරන විදිිය. එවගේ දිිට්ටිය උපාදානය නැති කරන විදිිය.ඒවගේ සීල පොත් උපාදාාන ැති කරන්නට ක්‍රමයන් මගවල් ධර්මයන් දේශනා කරනෝගළ භාගතුන් වහන්සේ පැදිි කරට අනමුත් පිනත්න මේ බුදුශාසනය තතාගත බුදුපාණන් වහන්සේගේ වචනයෙන් තර අපිට හැකියාව ලැබෙන්නේ මේ අත්වවා දුපානය එහමත් නැත්ම් මේ සක් දිිට්ටිය ප්‍රහාණය කරන්නට අපිට හැකියාව ලැබෙන්න්නේ පින්නවත් මේ බුදුරාන් වන්සේගේ ධර්මය තුළ පමණයි. ඉති පින්නත්න අත්වවා දුපානය එෙමන් ඇැත්තම් මේ විසියාකාර සක්ඛය දිට්ටිය දුරකරන්නට අපිට කියැ ලැබන්න බදුර න්සේ ධර්ම තුලින් ඒ ධර්ම මනවදරුගත් තු තරයි මොද පින්නත්න්නේ. එතුවට ආත්මයක් තියෙනවා තවාත්ම බාහිර තියනවා මටසාපික්ෂව මම ඉන්න මගේ කය මේ මේ පැත්තට තමන් දෙසට යහදමේ තමන් ඉන්නවා කියන හැඟීමක් තියෙනන පින්නති. අපි තුළ මෝහය අර්ම බොලින්කියෝගේ මෝහය සදැක්ව මොහය පවතිනෝ ඒ මෝහේ පවතිනෝ කියන්න පිනත්න අපේ සියලු දු හදන සල දුක් නිර්මාණය කරනඒ ප්‍රධාන ධර්මතා විතුරු වෙලතියනවා. පිනති අදාපි දවසේ මේ විදින හම ප්‍රශ්නයකට පින්නවත් ඒ මෝහේ මුල්වෙලා තියෙනවා. ඉතිං අපි ඒ මෝහය නොදැ නොහ නදැ ිලෝක තු සැහ නොකු දි උත්සාවත් වනවා ඒ සැප හම්මි නෙකට අප දුක්ර දෙරනකොට මේ වගේ ආර්ථික මේ වශයෙන් රට මනදදිලතියන ප්‍රශ්න වල දයාද. තින් හෝ දෙෙකුට බයින අපිට බයිර සපක්ෂ නමුත් පින්නත් මේ හැමදේට ප්‍රධාන වුණේ මේ මෝහෙ කියන ධර්මතාාව බුදුරන් වහන්ේ නමක් ලෝක අපට පහළ වෙලා මේ ධර්මයන් කියනට ඇති පෙරත් නමුත් අපි ඒ ධර්මය අවබෝධ කරගණ්ඩ උත්සාහාවත්තුන්නෑ පින්නත්ති ඒ මෝහේ නිසා ඇතිවෙන ඒ සක්खा ඇදිට්ටිය කොච්චර අපේ ජීතවල්ට බලපාමක් ඇති කරනවද කියනු පින්නත් තතාගත බුදුපාණන් වහන්සේ පිත් දේශනා කරන්නේ යම්කිසි පුද්ගලයක් ඉන්නවා අපිතුම යා ඇදැන්ගන්න වස්ත්‍රයේ ගිනිය වෙලල්ලා. එමනත්තං එයාගේ හිසට ගිනිය වෙල්ල බුදුපය අන්හන්සේ දේශනා කරනවා මහන යම්ගෙනෙක් තමන්ගේ වස්ත්‍රයට ඇවිල්ල ගින්නක් ඇවි නොත්හෙම කොච්චර මහන්සේවාද ඒ ගින්න නිවාගන්ඩ. බුදු අන්ේ දේශනා කරන පිනැති ඒ ගින්න තිබේවා ඉට වඩ ේගේෙන් උ සසා කර ක් ්‍රාණ කර. ස ගිනිගත්තේ ඒ හිසේ ගින්න නිවාගණඩ මොන්න තරන්න මාන්සියක් වේසක් උත්සාහය දරයිද. පිනති බුදුපියාණන් වහසේ දේශනා කරනවා හිසේ ගින්න පසක තැබේවා. එ ගින්න තිබේදී පවා සක්කාා දිි්්‍යය ප්‍රාණය කරන්න උත්සාහවත්යෙන්ටිෙනු. තුර බලට පින්නති මේ සක්කාය දිට්ටියය කොයි තරන්න අපේ ජීවිතවලට හානනියක් කරනවද ීතවලට ලපෑමක් කරනවා. ඒ සක්කාාධදිට්්‍යය නිසාමතමයි පිනති අපි අතීතය අනවරාග සංසාරය, අනන් අපපරමිත දුක් විදමින් අපි මේ සසර ගමන් කළේ දැන් ගමන් කරන්න අනාගතය ගමන් කරන්නට වෙන්නෙත් ඒ නිසා එතර බුදුර එන් වහන්ේ නමක් පහල වෙලා මේ ධර්මේ තේරුම් ගඩ හැකියාවතින්නෙත් අනන්නතනි එකැ පන්නති ුදුරන්හසේ සත්‍රීතුළරම සදදාහන් කරපු රහත් පලටත් වඩා බුදුරන් වසේ දේශනා කරේ නෑ හිසගනි ගදදී රහත්තෙන් දුස්සා කරන්න එක හිසගිනි ගද්දිී ඇගලාඉන්න වස්ත්‍ර ගිනිිග අද්දේ වස්ත්‍ර තියද්දී උසාවත්තෙෙ රහත්තයෙන්න්න නෙම සක්කා ිට්ටිය ප්‍රහණ කරන්න. ොද පිනති සක්කා දිිට්ටිය ඒ රම් අපි ජීවිතවල්ට බලපෑමක් කරනවා ඉතින් පිනති අදවසේ බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අපි මේ අනන් අපරමිත දූකට පත්තල දීනවා. එතුර පින්නත් බුදුරාණන් වහන්සේ බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් සංගුත්ත නිකාය සලාතන වගේ පැහැදිලි කරනවා අත්හත්ත සුත්තන් කියලා අත්්‍යත්ත කියන්න පින අත්ි අත්ත කැන ආත්මය ඇත යන්න පිළිබඳව දේශනා කරටය තුළු සූත්‍රය එතර පින්නත්න මම පිනතුන්ට සඳහන් කරා අපි ආත්මයක් ඇත කියලා හැමෙලෙම සඳහන්න්න කර අප හිතන මේ මම ඉන්නවා මට සාහපේක්ෂ බහිර සත්‍යයෝ ඉවා කියලලා තම ඉන්න කියලා දැක්මකින් තමයි අප ජීවත්තේ දොට එතන මමකවා කියන ධර්මතාය ප්‍රධාන සි දල නිසා තමයි සක්කකා දිික්්ියද එකයි මේ රූපය තුළහෝ එමනත් රූපය මහෝ ආත්මය තුළහෝ මෙනනාම ධර්මතා යිමනත්ත මේ රූපවේදන සංංකාර විඤ්ඥාන මේවල් ඇසරු කරගන එකදික්ගට පවතින්නාව එකතිට ජීවත්වන්නව ආත්මයක් පවතිනවා කියන දැක්ම අපිදුලු තියන්නේ. දී ආත්මයයක් තිනවා කියලා හැමිලේම් හිතන්න නමුත් අපිහිතනවා දව ජීවත් වුණු මම සංසාර ගමනයයාපු මම දැම්මේ ම ජවත්වනවා ඒ ම අනාගතයේ ජීවත් වවි කියන දැක්ම අපිට තියෙන එතන පින්නට අපි දන්නවා දන්නවාඋනත් නොදන්නවා වනත් අපි තුළ සහා දිිට්ටිය ඇදිල තිනවා ඉති මේ අත්ති අත්ත එවන ආත්මේ තියෙනවා මම ඉන්නවා කියෙනම දැක්ම මම ලස්සට බුදුරයන් වහසේ පැදිලි කන්නවා ූත්‍ර දශනා තුළ ති මසුත්‍රයේ දක්වනෙන් පින්නත්න අතකු වච්චගොත්ත පරිබාජක යන භගවා තියෙනු පසංකමිති වච්චකුත්ත කියලා පරිබ්‍රාජකක් ගරන් වහන්සේ ළඟට පැමිණෙනවා පැමිණලා උපසංකමිත්තා භගවතතා සද්ධී සම්මෝධී භාගතුන් වහන්සේ එක්ක සතුරු සාමීචි යදනවා. සම්මෝධනීයන් කතන් සාරාණීයන් විීති සාරයෙත්තුවා අඒක මන්තන් නිසීති. භාගතුන්හන්සේ එක්ක පිළිසඳර කතාව සතුරුවමින් යෙදිලා එකත් පස්ස හිටිය ඒක මන්තන් නිසිනෝ හෝ වච්චකුත්තු පරිබාජකෝ භගවන්තන් හත දගෝච එක පස්ස හිටිය මේ වච්චකුත්ත පරිබ්‍රාජකයා බුදුරන් වහන්සේ මෙ මේ දී ප්‍රකාශයක් කරන කින්ුකෝ බෝතම අත්තත්තාති බවත් ගෞතමන් වහන්සේ මේ ආත්මේ තිය නවදාහන අත්ත් අත්ත්ාති අත්ති අත් ඉති කියන කතා පිට සඳි වෙලා අත්තත්තාති කල කියලා හැදරන්නේ ඒ ඇනේ ආත්මේ තියනවාද ගෞතුමනි කෙලා හනු. ඒවං උත්තේ භගවා තුන්නේ හෝසි පින් අති භාගතුන් වහන්සේලා උත්තර දෙන්න.කිම්පණ බොහෝ ගෝතම නත්හත් ආති බාද ගෞතමන් වහසේ ආත්මේ නැද්ද කලාන නත් අත්තාතිකි වේ නත්ති අත්ත ඉති මේ ආත්මේ නැද කලානු. දුෘතියම්පිකෝ භගවා තුන්නේ අහෝසි දෙවනි වරට තතාගතයන් වහන්සේ නිසද්ද වැඩන්න අතක වච්චකොත්තු පරිබ්බාජකෝ උට්ටහායසනා පක්කාමි ඉතින් මේ වච්චකුත්තු පරිබ්‍රාජකය බදුරන් වහන්සේ ආත්මයක් තියනවාද කියල විිමස වට පස්සේ තතාගතයන් වහන්සේ නිසද්ද වැඩහිටිය ආත්මයක් නැද ක කියලා හදදි තතාගතයන් වහන්සේ නිසද්ද වැඩහිටිය ඉට පස මේ පරිබ්්‍රාජකය තමන්ගේ අස්නෙන් නැකිටලා එතිනින් පිටත්වෙලායන අතකු අයස්ම ආනන්දු වචිර පක්කන්තේ වච්චගොත්තේ පරිබ්බාජගේ භගවන්තන් ඒතද වෝජ තින් ආනන්ස්වාමින්නාන්ස මේ පරිබාජකයක් පිටත් වෙල අටික ලා වගේ අට පස්සේ භාගන් වහන්සට මෙහෙම කියනවා. කන්නකෝ භන්තේ භගවා වච්චගොත්තස්ස පරිබ්ාජගස්ස ප්ඥං පුට්හෝ නර්ව්‍යයාාකාසීදී භාගත් බුදුරජාන් වහන්සේ මොකද මේ වච්චගොත් පරිබාජක යහු ප්‍රශ්න වලට භාගතුන් වහන්ස උත්තර දු නැත් යයි කිය ආනන්ද ස්වාමන්හසේ අපේ බදුියාණන් වහන්සේින් විමර්ශනය කරනවා. එ පිනදති තාගත බුදුපියන් වහන්ේ ආනන්ද ස්වාමන් වහසයට පැදිලි කරවා. ආංච ආනන්ද වච්චගොතස් පරිබ්බාජකස් අත්තත්තාති පුට්ठෝ සමානෝ අත්තත්තාාති ව්‍යාකරය ඒත ආනන්ද සම්‍රහක්ුණ සස්සතවාද තේසමේතන් ලද්දි හබ විස්ස. ආනන්දේ මම ඒ ආත්ම ඇතයි ආත්මේ තියනවන්ද කියලා හ ප්‍රශ්නයට මමේ බ්‍රහ්මණයට පරිප්‍රාජකයට උත්තර දුන්න්නනන් ආත්මේ තියෙනවා කියලා එතුර මේ ලෝක යම සස්සතවාද මේ ආත්මේ ඇතයි කියන තුළ දෘෂ්ටිය තුළ ඉන්නවානම් ඒ දෘෂ්ටියමනි මත් කියන්නේ කියලා බුදුරන්හන්සේ පැදිලිකන. අහංචානන්ද වච्චුත්ස්ස පරිරාජග නත්තාති පුට්ටෝ සමානෝ නත්හතා අති ව්‍යා කරය ඒතේ ආනන් සමර ්‍රහක්වण උච්ේදවාදෝ තේසමේතං ලදදි අභ විස්ස. යම් ම आත්ේ නැගේ ආනන්දේ ම පරිබ්‍රාජකර प्रකාශ කරන. මේ ලෝක යම් කෙනෙක් ේ නැකින උච්ේදවාද දරන්න න. එ ම ඒ දුෂ්ියම ඒවාදේම ප්‍රකාශ කරන නොේද කියෙන බදුරන්ාන්සේ ආනන් සවාමී න්ස පැදිි කු. අපිනු මේත ඥානන්ද අනුලෝමං අභවිශ්‍ය ඥානස් උප්පාදාය සබ්බේ දම්මා අනත්තාති. ඉතින් මේදී රාත්මය තියෙනවා කියළ කිව්වොත් සබ්බේ දම්මා අනත්තා කියලා සියලු ධර්මයන් අනාත්මයි කියලා යම් ස්වභභාවයක් තියෙනවනං මෙන්න මේදී අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවද කියලා න බුදුරන්සේ නො තම්න්තය එකනේ අනස්වාන පිතු දන එහම වන්නඩ හැකාවක් නැ වාමිකෙ එකන අපි හිත මුදන් ආත්මයක් තියනවා කියල බුදුරන් වන්සේ අර පරිග්‍රාජක ආත්මයක් තියනවාද දෙක ලාහ ප්‍රශ්නියට උත්තර දුන්න නංම් අපි හලතිනො සබ්බේ ධම්මා අනත්තා යදා පන්ඥාය පස්සති අතනි බිධති දුක්කේ ඒස මක්ගෝ විසිුද්ධිය. යම්කි දකිනවනන් මෙ සියලු ධර්මය වනාත්මයි. යම් කිිෙ ප්‍රඥාවේ දකිනවනම් තයක තමයි විිසුද් ගෙයටමනත් මේ නිවීමට තියෙන මංඟ කියලා තොට බුදුරන්ේ දේශනා කරන්න නැහම ආත්මේ තියෙනවා ආත්ම නැදක කියද ආත්ම යවා ආදද ආත්මේ තියෙනවා කියෙලා දශනා කරනන් එනම් සබබේ දම්මා අනත්තා තියකන ධර්මතාය අවබෝධ කරගන්නට හැකිවක් හැකින ත්මේ යෙනවා කෙකු මොකද සබ්බේ දම්මා අනත්තා සියලු ධර්මය අනආත්මයි ඉටස බුදුරන්හසේ නැවත පැදදිිරනවා අහන් ආනන්ද වච්චගොත් අස්ස පරිබාජකස නත්තත්තාති පුට්ටෝ සමානෝ නැත්තත්තාති ව්‍යාකරයියේ. සමූල් හස්ස ආනන්ද වච්චගොත් අස්ස පරිබාජකස්ස භෝ සම්ෝ සම්හෝවාය අභවිස්ස. ආනන්ද මම මේ වච්චකොත් පිරිවැදියට ආත්මේ නැතැයි කියලා හපු ප්‍රශ්නයට. ආත්ම නැහැ කියලා පිරිතුරු දුන්නන්න. සම්මූල්හස්ස. න්ද වච්චොත්තස පරිබාිකස් බිියෝ සම්මෝහාය අබවිස්ස. මේ මෝඩකමෙන් ඉන්න අනුවනින් ඉන්න පරිබ්‍රාජික තවදුරටත් වැඩිදුරටත් මෝහයට පත්වන මෝඩ භාවයට පත්වනවා. ස්මොකදද අහුවා මේ නූන පුබ්බේ අත්තා සො ඒතරහි නත්තීද. ආයනක් ආත්ම නැගුවනක් එ හිනවා ඒ පරිබාජි හිතනවා දැම්මේන ආත්මේ නැහැද කියලා බුදුුවන්සේ ත්ේ නැහැකිෙ උත්රදුදන්නනවා. එයා තෞදුරටත් මෝහයට පත්වවා එනම් දැන් आත් में නෑ එනම් පෙරති आත් में දැන් කියලා තමහ ප නි सा බදුරන්හ प्रශ आ में නව කිය බु से आ में थයනවා කියලා විස්තර එක ර දු නිසद තු බूත එමනත් කතානකට भाාगන්න් से වැඩහිටිය ගේ भाාतන් से आත් में නැද්ද के लादी आත් में කියල ාगतන්න් सेශना करේ නෑ है ඒත් भाා से නි වැඩ හිට පින්නන අපිට මේ කාරණයෙන් පැහැදිලියෙනවා අපි ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියය තුළ හිටියන අපි බුදුරජන් වහසේගේ වචනය අනෝ යන අය නෙවේ ඒවගේ ආත්මයක් අපි නැහැයි කියලා යම් තැනක් කියනඕන ඒද අපි බුදුරාණන් වහන්සේගේ වචනය ය අනුව යනා අය නෙවේ ති පින්නත්නී අපි ඉදිනද ජීවත් එෙද්දී අපි ගොඩ දෙනෙ කීවත්වෙන්නේෙ මම ඉන්නවා ඒවගේම බාහිරට තවත්වය පුද්ගල ඉන්නවා කියනීම දැක්ම පිනති මෙතනම් මමකුව මේ සක්ක දිි්ටි ක්‍රියත්ම කියලා අපිට ලෝක තුල දු කටගන තිී පිනත්න බුදුරජන් වහන්සේ ශ්‍රාවකය විදිහයට අපි උත්සාාවත්වන්නට ඕනේ මේ තියනවාත් නෙමේ ආත්මයක් තියනෙනවාත් නේ ආත්මයක්ත් නැහත් නෙව එන ොකක්ද පින්නති මෙතැන තියන්නේ කැ බුදුරණන් වහන්ේ පහැදිලි කරේ ආත්මයක් තියෙනවා කියලා කිව්වෝ සබේ ධම්ම අනත්තා කිය නේ ධර්මතාවයට පටහැනි එතුොට මේ ස දම්ම අනත්තා කියන ධර්මතාාව අපිට අවබෝධ කරටන පන. එතකටයි සබේ දම්ම අනත්තා කොත්ෙම සරු ධර්මයන් අනාත්මයි. එතොට මේ ආත්මයක් නැහැ කියන ප කියන පින්න බු ආත්මයක් නැ කියනක බදුරන්ාන්සේ නවයාකාරයේ බුදුරන්සක ුත්තර දෙන්න ආත්මයක් තිීනවදක මුත් ඒක බදුරන් සුත්තර දෙන්න ගතුනස නිසද වැත්න දන කරනවා සබේ දම්මා අනත්තා සලු ධර්මයන් අනාත්මයික ඒවගෙන් පිනන ඊට පේර බුදුරන්ස පැහදිලි කවා සබේ සංකාර අනිච්චා යදා පනය පස්සති අත නිබින්දධති දුකේ ඒ සමගෝ සිද්ධිය. ඒවගේ සබේ සංකාර දුකා යදා පඥාය පස්සති අ නිබින්ද තිදුක ඒ සමග ුද්්‍යා ඉට පසතය පිද දුන් පැතිි කරන්නන්නේ සබේ දම්ම අනත්තා යදා පාය පස්සති අත නිබන්දධති දුකේ ඒ සමගෝ විුද්්‍යා මේදිී දුරන්සේ මුලින්ම යම් සංස්කකාරයක්ති නොන ඒ සීු සංස්කාරයවෝ අනිත්‍යයි. ගේ සිල් සංස්කාරය දුකයි කිය බුදුරන්ස සියලු ධර්මය නාත්මයයි කල පැහදිිකන්නවා. ඇතුර පින්නත්න මේ මම අපි කලින් පැහැදිි කරා ොට අපි මේ මම ඉන්නව තව ලෝගී තියනවා ලෝක ප්‍රශ් ැටලු තියෙනවා. කියේලා අපි ජීවත්තෙන මානසිකත් යුතුළු පින්නත්ත අපි විඳින්නේ සංස්කාරය ඒ සංස්කාර කියන වචනයට බුදුරන් වසේ පැදිලින්නවා සංකතන් අබිසංකරෝන්තීති සංකාරෝ මේ සංකාරය කළල කියනමකද යම්පිසි සංකතෝ හේතුවෙන් සකස්ස්්ච දෙයක් සකස් වුනු දෙයක් සංකතන් අභි සංකරන්තිේ ති සංකරෝ වදුරට සකස් කරලා තමයි මේ සංස්කාරය හදන් අභි සංකරන්තිීතික කියන අබි කියල කියන වඩාත් කියනෙ. සංකරන්තිීති කියන සකස් කරන වඩාත් සකත් කරපු නිසා කියනවා සංස්කාර කියෙන තු අබි මේ ජීවත්තන මම සධහන්කරම මඉන්න තව ෝකයක් තියෙනවා කියමේ තව සත්‍යය පුදගල ඉන්නවා කියන පින්නැති සංස්කර එතුරම මේ සියලු සංස්කකාරයෝ? ඒවගේ දුකයි කියන දරර්තතාාවෙට තේරු ගන්ඩ යනො ොද පින්නත්න ඒ දුකවැඩ හේතුව මේ හැම දෙයක්ම ඉතාබේගින් අනිත්‍යලෑනවා. එතොට අපි අද දන්න අනිත්‍යය අපි හිතන අනිත්‍යය මේ මත් එන්න මේ ඔබත්න්නො මේ ලෝකයක් තියෙනවා ෝක අද තියන ලෝකන මේ හෙටතිය තාක්ෂණය වුුණ අදනුවනා අනිත්‍යමින් යනවා ඒවගේම ලෙඩ්රෝග වැඩිපුර බීවෙනවා ලෙඩරෝග වැඩිපුර ය අනිත්්‍යමෙන් යනවා. ලංකාවේ හොඳ ආර්ථිකටමක් හොඳ සතුටේ මිනිසු ජීවත්ව වනාා නමුත් අද මිනිස්සු ආර්ථක අපවස්ාවෙන් ජීවතන තොට මේ අනිත්‍යතාව ප්‍රකට යනවා නමුත් පිනති මේ බෞද්තික වස්තුවක් තුළ මේ බෞද්ධක අපේ කය තුළ බාහිර කයවල් තුළ පවතින ඇතිදේක අනිත්‍යාවක් නැමේ බුදුරන්සේ පැල්ිගැන්න ඉට වඩා සියවුම් කාරණාවක් තියන මෙදන. ඒ ඒ අනිතාව නති මේ ප්‍රඥාවෙන් අමංග මනසි අවබෝධ කලයුත් මනස තුළේ දන ප්‍රඥාව නති චෛතසිකින් අවබෝධ කළ ඇතු කරගති යත්තා තට මේ ප්‍රඥාව කලා කියන්නේ අේ අනිත්ත්‍ය ස්වභාව දකින නුවන ඒය අනිත ස්වභාව කෙනෙක් දකිනවන ඔවුට සාක්ෂත් වෙන්නේ අනිමිත්ත ස්භාව නිමිති රයිත ස්වභාව නිමිත්තක් ගන්නට හැකියාවක් ඒ නිමිත්ත කල කියන පිනට දැන් මේ තමාව එවගේ අන්බාහිර වස්තුූඒවගේ රප කියල අපිට මේ නිමිති හම්මල තියන්නේ ඒ ඇහ රූප කියන ඇහැ කියන්න අපේ අධ්‍යාත්මිකා අතනේඒවගේ රූපය කියලා කියන්න බාහිරා හිතනේ ත මේ දෙකට පරිබාහිරෝ අපිට ඇහෙන් දකිඩ පුළුවන් මාව ඇහන් දකිඩ පුළුවන් අනිත් අයව මේ ලෝකයේ කියලා අපට නිමිති සකස්සලතින අප සංකතන් අපි සංකරන්තේ සංකරු මේ සංකතයක් ුන දෙ තවදුරටත් වඩා සකස් කර තම මේ අපි දුකට පත්තලතිී. ඒනිසාතාම මේ ම හැදලන්න මේ ලෝක හැදලති. එතට පිනැති අන්නේ මම ඉන්නවා කියන මට්ටම තුළ අපි මේ මම ඉන්නවා ආත්මේ ඇතක නන්තය තම ජවත්තය ඒක යම්කිසි කෙනෙක් මේ පිලියක් දිරනෙන ආත්මේ නැද කිය ලැුත්තයේ ආත් මේ නැකිල ම කිවත්තේම එයා නැත කියන දෂ්ටිය තුළ ඒක දැඩි දදුෂටය අමකද උත්්යේ දෂ්ියය බවත්මකුසලයා ආනන්තරය ප කරමටත් වඩා බලවත්තම නත මිත්‍ය ටි කෙලේ ැත නතේ ති ඒද ට්‍රට පත්න තුර පිනැති මොකදම ද නන්සේකාරන්ගට පහැදි කරන්න. පින ඒකට අපිට බම වැටය උපමාවක් ගත්තුත් පන්නන්නේේ පුංචි කාලේ ොඩිදරුවෙකුට වඩ පුුවහන්ද තමයි පින්නත්න්නේ. පුංචි දරුවේ පන්සල්ටගේ තැනකට ගියාම් පින්නත්න්නේේ අපි දැකළ තියෙනවා පන්සල්වල ආගමක බෞද්ධාගමක සිද්ධස්ථානවල ඉරහඳ ්‍ර නංගලතින චිත්‍රයට නංගලතිීන එතොටේ හඳ චිත්‍රේයට නංගවාත්දදිි පිනුවත්නී ඒ හඳ තුළ අපිට දකිින්ට පුළුවන් හාවිගේ රූපයක් පද්ධමානයෙන්ු. එඇදමිනති පුංචි දරුවගක මනසට හිතෙන්නේ ඔය හඳ තුළ හාවික්කිඉන්නවා මේ දරවා පුංචිකාලේ ඒ කතන්දරත් අප හලතියන මේ හඳ තුළ හාවික් ඉන්නවා ඒේ ඔන්න ඔයි දැක්මින් තමයි අපි ගීවත්ය එතට ඇතම අපි චිත්‍රේෙන් පරිායටටල් ඇතම හඳදගින්දත් අපිහිතනවා අර හඳේ අන්ඳුරුව යම් කොටසක් ආවාටවල පැවත් මනිසා අපිට හාවෙක් වගේ පැවත්ම අපිටේනවා එතු අපි හිතනවා හඳේ හාවික් ඉන්නවා කියලා එතුර පිනවති අර පුංචි දරවා හිතනවා මේ හඳේ හාවික් ඉන්නවා කියන දැක්මෙන් එයා හිටියොත්තේම පිවත්ව එක නිවැරිද දෙයක්ද හඳේ හාාව ඉන්නවා කියලා හිතන දැක්ම. ඉරි පසේ පිවති ඒ දරුවට කියනවා අපි තන ඔ හඳදි හාවික් ඉන්නව අනේ ඔය ඉන්නවගේ පෙනවට හඳේ හාාවෙක් නෑ කියලා. එතුර පින්නත් මේ පුංචි දරුවට හැකියාවක් නෑ මේ හඳේ ආවාට්‍රිකක් කයි මේ හාවෙක් වගේ වැරදියට පේන්න කියන දැක්මක් නුවනක් ්‍රබන්ටේ දරුවට හැකිියක් නෑ ඒ දරුව මොද හිතන්නේ හා හාවික් වගේ පේදදිව දැන් මේ හාව නැ කියන. ත්‍රමින සමාටඒ දරුවට හිතන්න බුලන් හෙන ාව නැද කියලා පින්නත්න කොට නෝනින අපිට හිතුුණු පිනැති ඒ හන්දේ පින්නවති හාවෙක් ඉන්නවා කියන්ඩ සුදුසුත් නෑ. හන්දේ හාවෙක් නැහැයි කියන්න සුසු නෑ. මොකද හාවික් කියන ධර්මතාව හඳ තුළ පණවන්ඩම හැකියාවක් නෑ ලොකුණ වයිසි මුහකුරාගේ අපිට තේරනවා මේ ආවාට ටික පැවත්තුමට ආලෝකයේ පරාවර්තිනය වීම නිසා තමයි මේ හාවෙක්ගි හැටසටනක් වගේ අපිට පේෙන්. තු හාව ඉන්නවත් නෙවෙ හාව නැහැත් නෙවි. එතුට හා පිළිබඳ යම්කිසිෙනෙක් හාවික් කියලා හිතන වනං හාවික් ඉන්නවා කියලලා හරි හාවිෙක් තේනවා කියලාට හිතනවනක් එතනම් පින්නත්ති මෝහය. ඒ නිසා හමතා පිනැති තුන් කාලයක්ම වෙන්නේ. මොකද හඳේ හාවික් ඉන්නවා කියල දකින පුංචි දරුවවාගේ මානසික මට්ටමට හඳේ හාවා ඉන්නවා කියන හැඟීමත් එක්කමත් යාට පහලෙන්න්න පුළුවන් ඊලන්ග ප්‍රශ්න තමයි පින්නත් ඒනම් හාවා කලෙකො වෙද හිටියේ. මෙ මේ හාවා හන්ඳට ආවි කුහොමද සතයක නවනම් පින්නත් ඒ සත්්‍යයා යනතෑන් අගතිගති තියන්න අගතිගති කියලකැන යන්නතෑන් එනතැ ඉේ වගේ මේ සත්‍යය මෙතිනි පස්සෙ කොහෙට දෙයන් යහිංසක සතා කියලා පුචි දර රැබට මේ සතා කොහටදයන් එ අනාගතය මේ සතාට මොකක් වේද ඉළඟ බව මොන ාවවයක් වේද මොනතැනක උපත් වෙල බයිද වෙන කෙනෙකින් කරදරයක් වේද කණඩ ලැබේද ොඩ ලබේද කියල පුංි දරුවට ඕන තරන් මේ චිත්ත සංකල්පනනා එමනත්තතාම් ප්‍රපංචයන් ගොඩඩ ගන්න පුළුව පන්නතේ අපි නුවනිින් සලකල බැලුවත් මේ අපේ ජීවිතත් අන්න ඒවි දියමයි. මොකද මංඟහිම කියන් පින්නවත්න්නේ. දැම්ේ තමන් ඉන්නවා කියල හිතන් ඉන්න මට්ටවත් පින්නත්න්නේ. අර පුංචි දරුවා හඳේ හාවික් ඉන්නවා කියෙල හිතු මට්ටමයි මේ ැම්ම ඉන්නවා කියල හිත මටම වෙනසක් නෑ. දැම්මට මංඉන්නඉද තමයි. මේ අනාත්මූ දර්මතාටික පැවත්මක් තුළ රූපවේදනා සංංකාරකන මේ ස්කන්ද පැවත්මක් තුළ එහමනත්තං සලායතන පැවත්මක් තුළ අටලොස් දාතුක පැවත්මක් තුළ පැවත්නෙන් ඔබට කියල්ලා ඒ පැවත්න වඩදුරට තවදුරට සකස් කරලා. මේ මම කියලා සංස්කාරයක් ඇති කරගත්තම දැ ම ජවතන පිනත් හතේ මයින්න. ඒ එන්න නිසාම් පින්නනති අපිට ේදන ප්‍රශනයක් එඒ යින්න ම කලින් කොයද හිටියේ. කලින් මොන ලෝකද ම හිටියේ. එනම් මෙන්න මම අනාගතයීමට මොකොද වේද. ඒලාට තුංකාලිමයන. පිනත් අර දරවා වියපත් බායට පත්වෙලා. මුහකරගේලා යම් දවසක මුහකුරාගේල්ලා යම් දවසගේ දරුවට තේරුවා අන නැහැමේ හාවි හිට යනමයි අඳුරු ආවාට ටිකක් මත හාවික් වගේ පෙනුන තැනක හාවිකය රැවට්නො හිද කියලා. එයා දැක්ක දවසි දලා. අ හාව කලින් කොයද හිට දැන්හාව ඉන්නවද අනාගතයේ කොහේ හාව ඉදීද කියන සියලු දැක්මක් දක්මවල් නැතිව යන ෆොටිම හාවික් පිළිබඳව යම් ප්‍රපංචයක් හැඟීමක් කල්පනාවත්ති න සියලු සංකල්පය නිරුද්දවයනවා. ො හාවි කියල කියඩවස් සුදුසුනෑ හාවකගේ නමවත් භාවිත කරන්නට සුසුනෑ. අන්න ඒවගේම පින්නත්න මේ ධර්මතාවයන්ගේ අනාත්මස්වභාවය මංකුවර ප්‍රඥාවන් යමෙක් දකිනවාන ඒකනට පින්නත්ම මාවවින්නෝ කළ හිතිෙන්න. ඒට හම්බෙන්නම මේ රූපය කියන ධර්මත වේදනාව කියන ධර්මතාවය ඒවගේ සංඥාව සංකාර විඥානකන මේ පචස් කන්දයන් අවිද්‍යාකර්ම තන්නා ආහාර නිබත්ති ලක්න නොදැනීම කියන හේතුවලින් හටගන්න ඒ හේතු නිරුද්ධවන කල්ලි නිරුද්ධවා කළෙට නොනක් එලබෙනවා. ඇදර පින්නත් ඒක නුවන ඒ නුවන කියලා කියන්න පිනැති හට පේන දෙයක් නෙවෙයි. පිනතියාර පුංචි දරවා හඳදියා පුංචිකාලෙ බලද්දිත් හඳ පෙනුනේ ඒ විදිහටමයි නමුත් ඒ දරුවවා හේතුවා හාවෙෙක් හිටිය කියලා. දරුවවා ලොකොවෙද්දිත් හඳ ඒවිදිරම දකිනවා දැන් දරුවට හාවික් කියෙන් හැගීමමවෙ දෙන්න. ඒගේම පින්නති මේ දැම ඉන්නවා අපි ඉන්නවා කියලා මේ අවිද්‍යාව තුළ ජීවත්තන සත්්‍යයට තැ මම ඉන්න නිසා අතතේ ම කොවෙද හිටි අනාගතයට මට මොකද වෙන්නන්නේ කියන අවි්‍යාහක ප්‍රපංචයයක් ගොඩනැගෙන රහතන්හන්සේ නමක් පි්නන්ති මේ විදිේරම දකිනවා. මේ විදිරම දකිද්දි හැබැ මේ පුද්ගල භාාවේ දෙන්න මොකද යථාර්ථය දකින්න නිසා එකයි පිනතින් දශනාර සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරය දුකායි කියනෙක දැකලා ඉටරි පස පවතින් මොක්ද පින්න ධර්ම තාටිකක් ඒ සියලු ධර්මතාවයන් අනාත්මයි කියලාපි දකින්නට ඕන්. එක පිනති සබේ ධම්ම අනත්තා කියන්න. තර සියලු ධර්මයන් අනාත්මයි. එකන පින්නත් ඒකයි බුදුරන්සේ නාත්ම ලක්ෂනති පැහදිලි කරන්නේ සුංඥතාවය යම්කිසි කෙනෙක් අනාත්ම ලක්ෂනය ප්‍රකට කරනඕන එයාට කාධදිට්‍යය ප්‍රහණයනු ආත්ම ෘෂ්ටිය ප්‍රහණයනවත් සමගම එයායට සුඥතාවයක් එළම සිටනවා සුඥත චේතෝමක්තියට පත්වෙනවා ඒ සුන්ඥතයේය චේතෝ මමුක්තිේදති පින්නත්ේ යායට ක්ෂත්යන්නේ මේ මොකුත් නැතිබ හිස් සුන්නතාවයක් නැවේ මොකක්ද සබබේ දම්මා අනත්තා ධර්මතාවයන්ට එකක් තියෙනවා ඒ සියලු ධර්මයෝ අනාත්මයි සත්්‍ය පුද්ගල භාවෙන් තොරයි අන්න විදිට පත්වුණොත් පින්නත් මේ අපි රූපය කියනෙ අපි මේ කය කියන එක අපි මේ ආයතන හයෙන් හැබි චිත්ත චයිසික රූපහෙවත් මේ ශරීරය මේ මම කියන හැඟියුම් පින්නත්න මේ රූපස්කන්දේ ගත්තොත් හරියට අනාත්මමාටම කොච්චර පකටනද කිය නොනම්. ගලක් යම්සේද ඒගේ මේ රූපස්කන්දය පත්වනවා පින්නති පස්ටිකක් පොළොව අපිට තියෙද්ද ඒ පස්්ටික දැකලා අපිට සතුටක් හෝ දුගක් එළඹෙන්න්නේ කද ඒ පස් කියන්නේ අනාත්ම ධර්මතාව පින්නත්ති මේ රූපයත් ඒ හා සමානව අපිට දකින්න පුලුවන්න පින්නත්න පස්ටික බද්ද පස්ටිට හයක්වෙද දක් නොයදන්නේ යම්සේ දේ වගේ පින්නති මේ කායටයම් හානයක් වෙද්දි අපිට දක් න ති න්නඩ පුළුවවා එක පින්නනති තතාග තියන්ේ පහදරි කරේ කාය ලඩෙ වුුණත් හිත ලෙඩ කරගණඩ පා කියලා එතුර පනති ඒ කය නිසා තමයි මේ චිත්ත චයිසික හටගන්නේ එකන පිනති දැන් අපි ඇහද රූපද නිසාතමයිචක්කු ඥා පදන්න චක්ක ඥා සිතක් පහලේෙන් හැද රූපය තමයි ප්‍රත්තිවෙන් ගේම කන සදව ඉදිර ෝත ්ඥානය පහලනවා. නාසේ ගඳ සුවද ප්‍රත්ව වෙලා ගාන විඤඥාය පහල වන. එවගේම කය පහස ප්‍රත්තිවෙලා කයි විඤ්ඥානය පහල වන. මේ විදියට මේ ආයතනයේ පැවත්ම පෞතින්න පිනොත්න මේ ශරීරය නිසා. තොට අපිට චිත්ත චයිසික අපිට දකිින්ට හැකියාවක් නෑ චිත්ත සයිසිකන් අපිට විද්‍යමාන ධර්මතාවන වේ තතාගතයන් වහන්සේ ධර්මතාවයන් ප්‍රඥාවෙන් බුදුුවනිෙන් අවබෝධ කල අපිට දේශනාර. ඒ පින්නත් ඔය අපි කායන පස්සනාවගේ ධර්මතාය වන්නකොට මේ කයිස්වභාව අපිට වැටහහිෙන් මේ ඇසේස්වභාව රූපයස්භාව අන්නේ රූපය ස්භාව කයිස්භාවය වැටෙනකොට. ඒනං ඒ ඇසත් ඒ කයයක් ඒ රූපත් ප්‍රත්ථව ලබදන විඤඥානයත් අනිත්‍යය පින්නත් කියලා අපිට වැටහෙන්ටගන්න තෝට එනං මේ රූපයත් ඒවගේ මය විඤ්ඥානයත් ඒ විඤඥානය පාලන සිති විලි. අනිත්‍යයි කියල නොන දුකයි කියල නුවන ත්මයක ුවන් අපි තුළල එලඹ සිදවවා ඉතින් අනෙම තාම පින්නති රහතන් වස නමක් සම්පූර්ණය තිලක්‍ෂනය අබෝධ කලා සියල දුකින් අතමිදින්නේ එක තුර පින්නත්තිේ ඒ මනස තුළ මේ සබබේ දම්මා අනත්තාති කියන මේ ධර්මතාව එමනත්තන්ගේ සත්ව පුුද්ගල භාවෙන් තොර උෂුඥතාව එලමසිරවු අනෙදාර්තා පින්නැත්ති මේ සියලු දුකින් අත්තමිදී ලබන සැනසීම ලබන් ඒ රහතන් වහන්සල් පින්නත්න්නේ මේ ආර්ථික ප්‍රශ්න මේ ලක ප්‍රශ්න යුද්ධ වාතාවරණ මේ මොන තැනතිබුණ තමංගකය මොන විදියට විනාසවෙලාගත් කුසගින්නේ හෝ අව්වට වැැස්සට හෝ යුද්ධය එකට අහුවෙලා හෝ මොනවිදිහයට විනාසලාගත් රාතන් වහන්සේගේ මනස දුකට පත්වෙෙන්න්න. එවගේමඒ අර හාවෙක් අපි පුංචිදුව හඳදිහා බලද්දි හඳදිහා පුංචිදරුවෙ පුචිකාල හාවික් කියල හිතන් හිරියට පස්සේ ලොකුවෙද්දි නුවන මුහ කරුණත් එක්කම භක් නැති බවට ගේයාට පස හාවිබඳ මිත්තක්වත් පවත්තන්ට හැකියාවක් නෑවගේ ඒ රහතන් වහසේට පුළුවන් කමති නො මේ ෝක තුළ කිසිදු නිමිත්තක් ඇත්ත නොකරගන. එකනේ නිත්‍ය සුකාආත්ම ඉදිර කිසිමි නිමිත්තක් ඇසුරු නොකර. ඒ රහතන් වහන්සේ ඒ භවගමන සම්පූර්ණ නිමා කරන. කෙලෙස්වලින් නිමිල මේ යුදගිනි මේ බඩගිනි පිපාසාති මේ සියලු දුදගිනි නිමා කරලා තමන් වහන්සේ ජීවිතය තුළ අර ප්‍රඥාවෙන්. බන්ඩ පුුවන් ඒ සැනසීම එමනත් තන්නි වන ක්ෂත් කනු තින් පින්නවත්ේ බෞද්ධ වන අපට වන්න මේ ධර්මතාාවයයක් නුවනින් අවබෝධ කරගන්නක තමයි රධාන වසය වටින්නේ තියනිසා අපි බොහෝ දෙනෙ රාග අපිට තේරනවා දේශයක්ත් අපට තේනො පින්න නමුත් මොහ කියන අපි හිතන්ඩවත් අපි හිතන්නවත් නචරම්ක අධිශේෂයුම් එනිසා මේ පින්න තුන්ටත් ඒ මෝහය අදුරගන ඒ මෝහේ දුරකරන්නට ැකියාව ශක්තිය ධෛරය ලැබෙන්නට මේ උතුම් ධර්මදේශනාවත් උපකාරී වෙත්තුවාගේලා අපි ආශංසනය කරනවා. ඉතින් පිනොත්ති කාල වෙලාව තික්මයන් නිසා අපි මේ ධර්ම දේශනාවත් මහට පත් කරමු. ඉතින් මේ උතුම් ධර්මදේශනාව තුළින්. අපි යම් කුසලයක් ජනත කරානම් එස්ියුලූම කුසල ධර්මයන් මුලින්ම අපි අනමෝදන් කරනවා. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ උපාධ්‍යාන් වහන්සේ වගේ මාචාරයන් වහන්සේ. කියනට අවසරයි පූජනීය වන්දනීය මානකඩුලු सुදස්සන ස්වාමෙන්න්හන්සට ශීලු කුසල් අනුමෝදන් මෙවා. ඒවගේ මනම කියනට අවසරයි පූජනී වන්දනය මානකඩවල නදරතන ස්වාමන්හසටත් සීලුපින් අනමෝදන් මෙත්වා. ඒවගේ මනම කියනට අවසරයි අපගේ ආචාරයන් වහන්සේ පූජනී වන්දී කොත්මලේ කුමාார்කස්සප ස්වාමෙන්න් වහන්සේටත් මේීලු කුසල ධර්මයන් අනමෝදන් මෙත්වා ඉතිං එතුමන් වහන්සේලා උතුම් කුසල ධර්මයන් තමංග ජීවිතවලට අනමෝදන් කරගන එතුමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම සුවසයේ නිදුකින් උතුම් චතුරාල් සත්‍ය ධර්මය අවබෝධ කරගන උතුම් නිවණින් සැනසෙත්වාකල් අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරන. එවගේ පිවොත්න මේ බෞතික ලෝකයේ තුළ මේ උතුම්ශි සද්ධර්මය ලෝකයාට සලසන මහා සංගරත්නය එවගේ උතුම් ධර්මය ආරක්ෂා කන ෂ්ටකාමී මේ පිනොත් හැම දෙෙනාවම ආරක්ෂ කරන සම්මත් දුෘෂ්ටික පොළොෝවාසි සද උුලෝවාසි පින් කැමතියම් දෙවිය වානම් එසීලුම් දෙවියොත් මේ පින් අන මෝදන්න නෙත්තා එසීලුම් දෙවියොත් එසසිියලුම් හා සංගරත්ය තමන් ප්‍රාර්ථනය බෝධයකින් සුවසය නතුකින් උතුම් චතුරා සත ධර්මය අබෝධ කරගනනිත්වා. ඒවගේ පින්නත්න මේ අනන් අපපරමිත කුසුලු සම්භාරයෙන් ඒවගේම රත්නත්‍රය යනන්ත ගුණානු භාවෙන් මේ ධර්මය ශ්‍රෝණය කරන පින්නත් හැම දෙනාමත් ඒවගේම උතුම් ධර්මදානය පින්කම් සඳහා දායකත් තුනුයි බහෝයි නම්වසෙන් සඳහන් නොකළත් පෝජනී වන්දී මහාසංගරත්නය දායක වෙන වගේ ගීපෙන්ව තුනුත් දායකෙනනවා එ සුලෝම සත්ව වඩ මේ පින් අයිති වෙත්වයි වගේම දධර්ම ශත්‍රවනයක නොබ හැම දෙනාටමත් මේකු සල අන ෝදන් ෙත්වයි වගේම සියුලවාසි ජනතාවට සියලු පින් කැමති කල්්‍යයානමිත්‍ර සියලු ජනතාවට මේ පින් පෙත් අයිතිත්ව අප හැම දෙනාගේමත් ඒ හැම දෙනාගේමත් ජීවිත. මේ පම් බලෙන් රත්න්‍රයා අන් වුණාන් භාාවෙන් පින් අනමෝදග වුණු හැමදදාගෙන් පිටෙන් පිසරණනයෙන් නනිති සුවපත්තේවා අවසානයේ කලයෑන ම ්‍රශ්‍රය තුළින් සදධර්මස්්‍රවන තුළින් යෝුසු නසි කාරය තුළින් දම්මාන දම්ම පටිපදාව තුළින් මේ සක්කා දිිට්ියි ප්‍රාණය කළ සෝතාපන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟපලයන්ට පත් වෙලා. උතුම්ම නිමණින් සැනසිලා මෙ සියුලු දු නිමා කරගන්නට හැකියාව ශක්තියල බේවා කියලාි සිවාාද ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අභිවාදන සීලිස්ස නි්චංමද්ධා ප්‍රචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුහං බලං ආයුවාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච අතුෝ නිබ්බාන සම්පත්ති ඉමිනාथේ සමිජ්හතු